අද මම ඔයගලන්ට කියලා දෙන්නේ තනියම උනත් මහ ගන්න පුළුවන් කෆ්තාන් එකක් කොහොමද මහ ගන්න කියලා. මම මේ විදිහට බිස්කෝස් රෙදි වලින් මීටර් දෙක හමාරක් ගත්තා. ඉතින් මේකට රෙදි අවශ්‍ය වෙන්නේ ඔයාගේ උස ප්‍රමාණයට. ඔයා දිගටම මහනවා නම් ඒ අවශ්‍ය ප්‍රමාණයට තමයි රෙදි ගන්න ඕනේ. මම ගත්තු රෙදි කොටස දෙකට නවලා මම මේ දිග ප්‍රමාණය උස ප්‍රමාණය මට ඇතිද කියලා මේ විදිහට බලනවා. ඒ විදිහට බලලා මම කරන්නේ ඒ අවශ්‍ය උසට අවශ්‍ය ප්‍රමාණය කපලා ෆැබ්‍රික් එක කපලා ඉවත් කරගන්නවා. එතකොට මට අනිත් එක හදාගන්න ලේසි නිසා මම අවශ්‍ය ප්‍රමාණය මේ විදිහට කපලා ඉවත් කරගන්නවා. ඉතින් මේක මහන්න හරිම පහසුයි. ආත් මහන්න දන්නේ නැති කෙනෙක් වුණත් ඔයාට මම කලින් කිව්වා වගේ පහසුවෙන්ම මේ කෆ්තාන් එක මහගන්න පුළුවන්. මම දැන් කපාගත්තු රෙදි කොටස දෙකට නවාගෙනන තියෙන්නේ. මේ විදිහට දිග අතට හතරට නවා ගන්නවා. හතරට නවාගෙන අපිට දැන් තියෙන්නේ මෙන්න මේ විදිහට කර හැඩය කපා ගන්න එක. මම ඔයගලන්ට පෙන්වන්නම් කොහොමද කර හැඩය කපා ගන්න කියලා. ඊට කලින් අපි හදාගත්තු කොටස් දැන් දෙකට නවලන තියෙන්නේ. ඒ දෙකට නවපු එක හරියට පින්ස් ගහගෙන ඒක කෙලින් තියාගන්න. මොකද එහෙම නැති වුණොත් අපි දෙපැත්ත මහද්දී උඩ යට ගිහිල්ලා ෆැබ්‍රික් එක එක සමාන නැති වෙනවා. එතකොට ගවුම ගුලි වෙලා ඒ වගේ කැත වෙනවා. ඒ නිසා පින්ස් ගහගෙන ඒක පිළිවෙලකට තියාගන්න ඕනේ. කර කපා ගත්තට පස්සේ ඔයාට පුළුවන් මම කලින් කිව්වා වගේ ඇඟට දාලා බලන්න. මේ විදිහට අරගෙන ඔයාට පුළුවන් කරෙන් දාලා බලන්න ඔයාට කොයි විදිහටද ඔයාට ඒක ප්‍රමාණවත් විදිහට තියෙනවද කියලා. එහෙම නැත්නම් පස්සේ හදාගන්න පුළුවන්. දැන් ඔයාට පේනවා ඇති දැන් මෙහෙම ඇඳට පස්සේ දෙපැත්තෙන් අත් දෙකක් ටිකක් දිග වැඩි. ඔයාට එහෙම තියෙනවා නම් දෙපැත්තෙන් හරි සමානව මැනලා අරගෙන
දෙපැත්තෙන්ම කපලා අයවත් කරගන්න පුළුවන්. මේ විදිහට දෙපැත්තෙන් බලලා ඔයාට ඒක අතට දිග වැඩි නම් කපලා ඉවත් කරගන්න පුළුවන් අඟල් 3ක් 5ක් ඔයාට කැමති ප්‍රමාණය. ඊට පස්සේ මම මේ පින්ස් ගහගන්න විදිහ බලලා ඔයගලන්ට පුළුවන් ඒ වගේ පින්ස් ගහගෙන දෙපැත්තෙන්ම සමානව බලන්න රූල් එක තියලා දිග සමානයිද කියලා ඒ දිග සමාන බලලා හරියට මම මේ පින්ස් ගහලා තියෙන දිගේ මහ ගන්න පුළුවන් ඔයගලන්ට. ඒ වගේම දැන් කර මහ ගනිද්දි බයස් කපා ගන්න එක හරිම වැදගත්. ඔයා කර ඔයා කැමති විදිහකට මහ ගන්න පුළුවන්. බයස් බයින්ඩින් කර ගන්න පුළුවන්. ෆේසින් එකක් දානවා නම් ඒ විදිහට කර ගන්නත් පුළුවන්. දැන් මෙතන මම කර මහ ගන්න විදිහ මම වීඩියෝ එකෙන් කළුම ඇඳුම මහලා පෙන්නුවොත් ඔයගලන්ට හරියට පැහැදිලි නැහැ. ඒ නිසා මම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම් පැහැදිලිවම කර මහන වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඒ වීඩියෝ එක මම ඔයගලන්ට ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලට ඒක බලන්නත් පුළුවන්. ඒ වගේම මම සාමාන්‍යයෙන් මහන විදිහ කොහොමද කරක් මහගන්නේ බයස් කරගන්නේ කොහොමද කියලා දැන් මම පෙන්නන්නම් වෙන ෆැබ්‍රික් එකක මහලා. ඒ වගේම තමයි ඔගලන්ට මම මෙතන YouTube කාඩ් එකක් විදිහටත් දාන්නම් ඒ වීඩියෝ එක බලන්න ඕනේ නම් මොකද කර හරියට මහ ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කර ඇද වෙනවා නම් කර ගුලි ගහනවා නම් කඩා හැලෙනවා නම් ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඒ වීඩියෝ එක බැලුවට පස්සේ ඔගලන්ට ගොඩක් පැහැදිලි වෙයි. මම ඒක පැහැදිලිවම ඔගලන්ට කියලා දීලා තිනවා කොහොමද කරන්න ඕනේ කියලා. ඉතින් මං කිව්වනේ මම වීඩියෝ එක අතරතුරදී කොහොමද කර මහ ගන්නේ බයස් කරගන්නේ කියන එක කියලා දෙන්නම් කියලා. මේ තමයි ඒ කොටස. ඒකත් ඔයගලන්ට බලලා අයිඩියාස් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේකට රේන්දයක් ඇල්ලුවා. ඔයා කැමති රේන්දයක් අල්ලන්න පුළුවන්. අපේ ඇඳුමේ හතර පැත්තම මහලා යටයි සයිඩ් දෙකයි මහලා ඊට යටින් අපිට අල්ලගන්න පුළුවන් අපි අල්ලන රේන්දය. ඉතින් මම රේන්දය අල්ලපු වීඩියෝ ක්ලිප් එක මගේ අතින් ඩිලීට් වෙලා ඒ නිසා මට ඒක පෙන්වන්න විදිහක් නැහැ. ඒ නිසා මම ඔයාලට ළඟට කරලා පෙන්වන්නම් කොහොමද මම මේක කරගත්තේ කියලා. ඉතින් හරිම පහසුයි. ඔයාලට මේ රේන්දයක් හොයාගන්න නැත්තම්
ඔයාට වෙන රේන්දයක් උනත් එකතු කර ගන්න පුළුවන්. ඉතින් මේ රේන්දේ මම ගත්තේ පමුණුවෙන්. පමුණුවේ ගොඩක් තැන්වල තියෙනවා මේක මිලදී ගන්න. ඉතින් මේ විදිහට කර ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට තේරෙන්නේ නැති කොහොමද මේක හරිම පහසුවෙන් ගෙදරදී තනියම මහගන්නේ කියලා. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ස්තුතියි.